इधर ही यावे मुकुट बेली के ना खाल
हतरे
පරිචිත මේකක් කියනවා ලස්සනට ඔබේ ඉගැන්වීම්වලදී මේවා අනුකරන්න ඔබේ තවකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න වැඩිහිටියෝ කියනවානේ මෙයා මේ තාම තවණයි මේ මෙයාගේ තව තවත් වෙන්න පෑනියා සුළු කොට නේද ඒ නිසා අපිට මෙතනින් දැනෙන්නේ අපි එක එක කෙනාගේම ජීවිතයේක වටිනාකම කිසිම හේතුවක් නිසා හැලු කරන්න බෑ ළමයා අපිට හැලු කරන්නත් බෑ එයා ළමයෙක් නිසා තරුණයෙක්ව හැලු කරන්නත් බෑ එයා තරුණයෙක් නිසා වැඩිහිටියෙක්ව හැලු කරන්නත් බෑ එයා වැඩිහිටියෙක් නාදන් යාගේ පාලිවරයි නැහැ එයා ස්පයිඩර් නෙමෙයි මොකක්ද හේතුව අපි හැම කෙනෙක්ම තියෙනවා දෙවියෝ අපි තුල අපේ උපදේදී අපිට තෑගි දුන්නු අපේ අතුලාන්තයේ යන මහා දින්නක් වගේ ජීවිතයක් අපේ ඇතුලේ තියෙනවා මම ඔබේ නෙවෙයි ඔබ යාඥා කරනකොට ඔබට දැනලා තියෙනවද ආනුභාවයක් ඔබේ පිටරනවා වගේ අනුසරණය යාඥා කරනකොට මම දැනවා මේ ලෝකෙදි මේ මානක දෙවිය මානිනා අල්ලගෙන ඉන්නේ මට වෙනව යනවා තියෙන්නේ උනහසේ මම බලලා ඉන්නේ දැනලා කියලා හඳුස්සන්න බලන්න. ඒ කියන්නේ ගැඹුරු යාඥාවකට යනකොට මම තවදුරටත් මම නෙමෙයි අර පාවඩු මා කියන්නේ. මා තුළ මා නොව ඔබයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ජේසු ජීවත් වෙනවා කියලා මට දැනෙන්න පටන් ගන්නවා. ගීතවලේ ලස්සනට මේ කොටස කියනවා. තරුණයෙකු තම දිවි මඟ පිළිතුරු තබා ගන්නේ කෙසේද? දැන් මේ පිළිතුරු කම කියන එක අපිට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. දැන් අපේ සිංහල සංස්කෘතිය තුළ අපි කියනවා පිළිතුරු කම කියන්නේ ආ මේකනේ තරුණ ළමයෙක් වැඩිහිටියෙක් වෙනකොට මේ ලිංගිකත්වය සම්බන්ධයි නේද? අපේ කියන අපි සමාන අපේ කියන මම ගැහැණියක් නම් මම පුරුෂ ලිංගයේ පුරුෂයෙක් එක්කම සම්බන්ධ වෙන්න විවාහය තුළයි අපි එහෙම අපේ සංස්කෘතිය තුළ තියෙනවා. අපි ඒක රකින්නත් ඕන. ඒත් එක්කම මේ සංස්කෘතික රාමුවට වඩා එහා ගිය අධ්‍යාත්මික ගැඹුරක් මම මේ තුළ ඔබට පැහැදිලි කරන්නම්. ඒ තමයි ඔබ දෙවියන්ට සමීප වෙනවා නම් ළමෙක් විදියට, තරුණෙක් විදියට, තරුණියක් විදියට, වැඩිහිටියෙක් විදියට ඔබේ අතුලාන්තයේ ඔබට දැනෙන්න පටන් ගන්නවා මම දෙවියන්ට අයිති දෙවියන්ට අයිති කියලා දැනෙනකොට මගේ අතුලාන්තේ මම දැනෙනවා උන්වහන්සේට අයිති වෙනකොට උන්වහන්සේ අකමැති කරන්න මගේ අතුලෙන් මට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ශුද්ධහම් යානෝ මා තුළ වැඩ කරන්න පටන් ගන්නවා. ඔබ දෙවියන්ට අයිති නා. ඒතර තමයි නියම අධ්‍යාත්මික ගැඹුරු සබඳතාවය. ඔබ අහන්න ඇති මේක කලින් පාවුලතුමා කියන එක අවස්ථාවක අපි හැමෝගේම ශරීරය කියන්නේ හරියට ස්වාමීන් වහන්සේ අපි තුළ ජීවත් වෙනවා අපි ශුද්ධහත් වීම ශරීරයක් වෙන්න ඕනේ අපි දෙවියන්ව ජේසුව හැමතැනටම ගෙන යන අපි කියනවා මොබයිල් අපි ටැබ්ලට් එකක් වෙනවා නේද මේ විතර ටැබ්ලට් එකද තියෙන්නේ නේද අපි ඒක කියනවා සත්‍වසාද කරඬුව මේ සත්‍වසාද කරඬුවෙන් ඉන්නේ ජීවමාන ජේසුස් වහන්සේ ශ්‍රී කුමාරයා තුළ ඒ අපිරහස අපි විශ්වාස කරනවා දිව්‍ය පූජාව තුළ අපිට සමරලයි වෙන්න ඉන්නේ එතකොට අපි එක එක කෙනා අපි අතුලාන්තේ මා කිව්වේ අර ගින්නක් තියෙනවා කියලා දෙවියන්ගේ වැඩ සිටීම ශුද්ධහත් යනවා ඉන්නවා කියන්නේ අපේ උපදේශිත මැරෙන මොහොත දක්වා මේ ගින්නක් එක්කයි අපේ ගමන යන්නේ කියන්නේ එතකොට මේ ගින්න අපි හරියට ඒ ගින්නක් එක්ක ඒ සම්බන්ධතාවයත් එක්ක අපේ ජීවිතේ අපි හැමදෙස්සෙම ඉන්නවා නම් ළමේ විදිහට අවුලකමේ විදිහට වැඩිහිටියේ විදිහට මම ඉන්නවා නම් ඒ දෙවියොත් එක්ක මගේ ජීවිතේ මම කොහේ ගියා මම ඇවිදින සම්ප්‍රසාද කරඬුවක් වෙන්න ඕන. ඒතර මාව දකින්න අය දකින්න ඕනේ මන් තුල ජේසු ඉන්නවා. ඒක තමයි පෞලතුමා ලස්සනට කියන්නේ මන් තුල මා නිවේ ඉන්නේ මන් තුල වැඩ කරන්නේ මන් තුල කතා කරන්නේ මන් තුල හැසිරෙන්නේ මතුල පවතින්නේ වෙන කවුරුත් නෙමේ ජීවමාන ජේසුස් වහන්සේ. ඒක තමයි මේකේ තියෙන ලස්සනම පරිදි. දැන් අද පියතුමා
ඉතාලි ලස්සන මට ඇත්තටම කියතුමා තමයි මේ දවස් වල ඉන්න කියලා මේකට ඔබලා මේ දවස් වල කොහොමද සූදානම් වෙන්නේ කියලා මම ලස්සන මතකයේ නිරුදුනා ඉතින් ලස්සන චිත්‍රපටයක් මට මතක් කරලා දුන්නා සිස්ටම් එකක් කටයුතු කියන්නේ කියලා මම මේ චිත්‍රපටයේ විස්තරාත්මකව කතා කරන්න අපි චිත්‍රපටය බලන්න ගියාම නමුත් මේ චිත්‍රපටයේ පුරාම පැහැදිලිවම පේනන්නේ දෙවියොත් එක්ක ඉන්න තාත්තා කෙනෙක් දෙවියොත් එක්ක ඉන්න දරුවෙකගේ ජීවිතය කොහොමද පරීක්ෂාවලින් දුරු පරීක්ෂාවලින් ආරක්ෂා වෙන්නේ දූ දරු සම්බන්ධතාවය තුළ තාත්තේ දරුවෙකගේ ජීවිතයේ ගැඹුරු සම්බන්ධතාවයේ දිදී නැතුව කොහොමද ඒක පවත්වාගෙන යන්නේ ඒ වගේම පරීක්ෂා එනකොට අපි හැමෝටම පරීක්ෂා එනවා සිස්ටර්ගේ ජීවිතේ මම මගේ ජීවිතේ පරීක්ෂා ගොඩාක් අද්දගෙන ඔබ සම්පූර්ණයෙන්ම
මේ දේවල් අත්හැරලා නැහැ. දෙවියන්ට ඔබේ ජීවිතය පවරා දීලා නැහැ. අල්ලන් තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් අපේ ජීවිතේ කිතුනුවන් විදිහට අපි දකින්න ඕන අපේ ජීවිතය හරියට අපි 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 හැමෝටම රැස් වෙලා ඉන්නවා නම් මම ඇත්තටම මේ ජීවිතේ හෙට එන්න මල්ලන්ට කියලා දේශ කිව්වොත් රැස් වෙලා ඉන්නවා. පුළුවන්ද? ध्रूवी විශේෂයෙන්ම අපි අපේ ෆෝන් එකට ඉස්සර ෆෝන් එක අපිට එච්චර සම්බන්ධ නැහැ. නමුත් ෆෝන් එක දැන් අපි හැමෝගේම අතේනේ සිස්ටම් අපි අතට තියෙනවා ෆෝන් එක. ළමයි අතට ෆෝන් එක දෙන ළමයි ඉගෙන ගන්නයි ෆෝන් එක දුන්නේ. නමුත් ළමයි දැන් ඉගෙන ගන්න එක හතර ගේම්ස් ගන්නවා. ඒකත් තමයි බලන තව මොනවා හරි ඩිස්කවරිස් බලනවා. අපේ වැඩිහිටියෝ මොනවද කරන්නේ ෆෝන් එකත් එක්ක? අපි එක එක කෙනා චෙක් කරගන්නවා මොනවද කරන්නේ? බල ගන්නවද? වැඩි විදියෝ විදියට අපි අපේ හැඟීම් පසුරවා ගන්න බලන දේවල් එක්ක නමුත් අපි කවුරු කවුරුනත් මේ බලන දේවල් එක්ක තමන් කොහෙද ඉන්නේ තමන් මොනවද කරන්නේ කියලා හොයා ගන්න බෑ. ඒ තරම් අතරමං වෙනවා. මම ඔයගොල්ලෝ විශ්වාස කියන කවුරු කිව්වද අපි අතරමං වෙලා ඉන්නේ. අපි අතරමං වෙලා ඉන්නේ නේ. ඒ නිසා තමයි අපිට අවශ්‍ය කරන්නේ අපි කොහෙද යන්නේ. Always we need to question ourselves where are we going. අපි මොනවද කරන්නේ? අපි කොහෙද යන්නේ? අපිට මොනවද ඕනේ? අපි මොනවද හොයන්නේ මේ ජීවිතේ? ලස්සන ඇඳුම්ද? සල්ලි ගොඩක්ද? ලස්සන වාහනද? දෙවියොත් එක්ක ජීවිතේ සමගින් ජීවත් වෙන්නට අපි ඒවා අවශ්‍යද කියන ප්‍රශ්නේ අවශ්‍යයි. මනුෂ්‍ය ජීවිතේ සරල කරගන්න, අපි පහසු කරගන්න. නමුත් දෙවියොත් එක්ක ජීවත් වෙන්න අපි ගොඩාක් අවශ්‍ය වෙන්නේ සරල චාම් බහැප පිරිසිදු හදවතක් පිරිසිදු ජීවිතයක්. ඒකම මේ චිත්‍රපටිය බලනකොට ඔයගලන්ට තේරෙයි. ඒක හරිය ලස්සනට තේරුම් කරනවා. වැඩිහිටියෙ විදිහට කොහොමද තරුණ දූපතේ තරුණ දරුවෙක්ව තරුණ දියණියක්ව ළමයි අපි කොහොමද මෙහෙවන්නේ? මේක හරි ලස්සනට මේ චිත්‍රපටයේ පේනවා. බලමු කොහොමද මේක මේ සිදු වෙන්නේ කියලා. ඒත් එක්කම මම ඔබට මතක් කරනවා අපි හැමෝගෙම ජීවිතේ පිළිසුදුකම తీරණය වෙන්නේ අපේ සිතුවිලි දෙකයි. සිතුවිලි කියලා කියන්නේ අපේ මනස. මනස කොහෙද තියෙන්නේ? අපේ ඇඟේ මනස කොහෙද තියෙන්නේ? මයින්ඩ් එක කොහෙද තියෙන්නේ මනස? අපේ ඇඟේ පර පාන්න පෙන්නන්න පුළුවන් මයින්ඩ් එක. මයින්ඩ් එක පේනවද? හා? මොකද මයින්ඩ් එක තියෙන්නේ මනස සිත කොහෙද තියෙන්නේ? මෙතනද? 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 කොහෙද තියෙන්නේ? හා? 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 ඔළුවේ. හා. මනස කියන්නේ සිත කියන්නේ අපේ මුළු ශරීරෙම තියෙන දෙයක්. සිත අපේ මුළු ශරීරෙම තියෙනවා. හරි? මේක හරි බුදුම බලයක්. ඒ සිත සම්බන්ධයි අපේ අධ්‍යාත්මිකත් වෙන්නේ. ඒ නිසා තමයි පිරිසිදු බව වැදගත් වෙන්නේ. මොකද අපි සිතින් තමයි පවු කරන්නේ. අපේ ජීවිතයේ අපේ ශරීරයට පණිවිඩ ලැබෙන දේවල් මොනවද? අපි කණි අහනවා, හොඳ තොරතුරු ගන්නවා, අපි ඇස් දෙකෙන් බලනවා, අපි ස්පර්ශ කරලා තොරතුරු ගන්නවා, නේද? අපි රස බලලා තොරතුරු ගන්නවා. හරි? අපි එතකොට දිවෙන් තොරතුරු ගන්නවා. මේ සියල්ලත් එක්ක අපි ගන්න තොරතුරු. අපි කිව්වොත් මේ සියලු තොරතුරු තමයි අපේ ශරීරයේ අපි ඇතුල් කරගෙන මනසට අපි දාගෙන සහ මොළයට දාගෙන
මොළය මනසත් එක්ක එකතු වෙලා තමයි අපි සිතුවිලි හිතන්නේ. ගන්න පණිවිඩ මනසත් එක්ක මනස කියලා කියන්නේ මනසත් එකතු වෙනවා මනසින් අපි ගන්නවා මොළයත් එක්ක එකතු වෙලා ඒ සිතුවිලි අපි අපේ මනස විදිහට ගලපගන්නවා. අපි ඊට පස්සේ අපි පිට කරන දේවල් වලදී අපේ පණිවිඩ අපි දෙනවා. අපි හොදට ගන්නවා නම් අපි හොදට දෙනවා පණිවිඩ. අපි නරක දේ ගන්නවා නම් නරක දේ තමයි දෙන්නේ විදියට. මේක හරි පුදුම වැඩක් අපි ඇත්ත අපි කරන. ඒ නිසා තමයි ළමයේ දේවා තරුණ තරුණියන් දේවා වැඩිහිටි අපි හැමෝටම මේ පිළිසිදු ජීවිතය ඉතා වැදගත්. ඒ ඇයි? මනස සම්බන්ධයි අධ්‍යාත්මික ත්වයට. මනසින් පව කරනකොට අපි දෙවියන්ගේ ඈත් වෙනවා. අපි අධ්‍යාත්මික ත්වයේ ඈත් වෙනවා. අපි මනසින් පව කරනවා කියන්නේ අපේ මනස සම්බන්ධයි ශරීරය. පැහැදිලිද? මොකද මනස කියන්නේ ශරීරය ඇතුලේ. ඒ නිසා තමයි පිළිසිදු ජීවිතේ ඉතාම වැදගත් වෙන්නේ. මම හිතනවා ඔයගලන්ට ස්වාමීන් වහන්සේ අදහසේ පණිවිඩය දෙන්නේ ඔයගලට මතක ඇති පුරාණ පිළිසිදු ඉතාම ලස්සන සිද්ධියක්. මෝසෙස් දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දකිනවා ඇලිලෙන ගිනි පඳුරක් අපි දකිනවා දැන් පිච්චෙන්නේ නැහැ නමුත් ඇලිලෙනවා නොදැනෙනවා නේ ඇලිලෙන ඇලිලෙනවා නමුත් පිච්චෙන්නේ නැහැ නොදැනෙන ගිනි පඳුර මේක දැකලා මෝසෙස් ළඟට යනකොට මොකක්ද ආවු හඬ මොකක්ද ආවු හඬ බයිබලයේ මතකද ඔයගලන්ට මෙතනට ලම්වන්න මොකද කියන්නේ මෙතන සුද්ධ ස්ථානය කියන්නේ ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉන්න තැන සුද්ධ පාලිය සුද්ධ ඔයගලගේ නිවස සුද්ධ ඔබ දෙවියන්ට දෙවියෝ එතන ඉන්නවා එහෙනම් මගේ ශරීරයේ දෙවියෝ ඉන්නවා මනසේ දෙවියෝ ඉන්නවා එහෙනම් මගේ ශරීරය සුද්ධ වස්තුවක් එහෙනම් සුද්ධ වස්තු කියන්නේ හැමෝටම පොඩ්ඩක් පුරක් පොත් කරගෙන යන්නේ දුඟල්ලා යන්නේ එහෙනම් මේ වස්තු වලට දුඟල්ලා තියෙනවා මේ වස්තු වලට පොඩ්ඩක් පුරක් කරලා යාන්ත්‍ර කරගෙන මේ වස්තුව වෙන්නේ මගේ මොන ශරීරෙ වෙන්නේ නේද ඒ තමයි චිලිසිදු කම දෙවියෝ ඉන්න තැන සුද්ධෝ වෙනවා එනිසා අපි ඒ අවබෝධයෙන් අපි දේශිත කියන රස්තේ ගහගෙන දෙවියන් වහන්සේට කියමු අපි එක එක නාමක දුන්න මේ ජීවිතයෙන් ස්තුති කියමු අපි එක එක නාමක ජීවිත අපේ වැඩිහිටියෝ විදිහට අපේ පවුල් කාලේ සමාජයේ අපි දැනුවත් වුණු නොදැනුවත් මේ ශුද්ධවන්ත බව අපි කැලස ගන්න ඇති නමුත් අද දවසේ ඉඳන් දෙවියන් වහන්සේට අපි ඒ අතීතේ මතක් කරලා අපි සමාවයිද මොකද අපි අපේ ජීවිතේ අපේ අතීතය සුවපත් වෙන්න ඕන වර්තමානයේ සුවපත් කරගන්න තුනා දරුවෝ විදිහට තරුණ තරුණියෝ විදිහට අපි වර්තමානයේ මගේ ශරීරය මම පිරිසිදුව තියාගන්නට මගේ සිතුවිලි පිරිසිදුව තියාගන්නට මගේ ක්‍රියා පිරිසිදුව පවත්වාගෙන යන්නට මගේ වචන මගේ හැසිරීම පිරිසිදුව පවත්වාගෙන යන්නට ඒ තුළ මා තුළ ඉන්න ඒ ශුද්ධ බව ඒ දෙවියන්ගේ වැඩ සිටීම තුළ මාව ශුද්ධවන්ත කරගන්නට ඒ දෙවියන් තුළ ජීවත් වීම තුළයි ඒ ශුද්ධවන්ත බව ලැබෙන්නේ ඒ ශුද්ධවන්ත බවට ඇතුළු වෙන්නට අද දවසේ අපි එකින් එක නම් ශක්තිය ඉඳලා යාඥා කරනවා. යේසුස් ක්‍රිස්තුස්